කාලයත් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟම ඇති ATM එකට යන්න ලංකා පේ වෙතින් පුංචි අදහසක් රොෂණය හිතන විදිහට දනංජයද සිල්වාගේ භූමිකාව මොකද්ද මේ කණ්ඩායම දනංජය සිල්වා කියන ක්‍රීඩකයා මම අර මම දැන් දකිනවා හරිම පරිණතයි කියලා. ඒ කියන්නේ අර මේ පාකිස්තාන් එක ටෙස්ට් මැච් එකේ කැප්ටන් කරලා සෙල්ලම් කරපු විදිහ හරිම පරිණතයි. හරි. හැබැයි මම දකින්නේ නැහැ එයා කොතන දැන් අපි බැලුවොත් මහත් ඉන්නේක දැන් බානුක සෙල්ලම් කරන්න මොන්නේ බානුක සෙල්ලම් කරනවා. කුසල් මෙන්ඩිස් සෙල්ලම් කරනවා. හරි. චරිත අසලංක සෙල්ලම් කරනවා. ඉතින් උතන තුනයි. ඊළඟට ඕපනර්ස්ලා දෙන්න පහයි. හරිද? එතකොට නම්බර 6 අපි අයින් කරමුකෝ. හරි. එතකොට නම්බර 6 යට පහ කවුද? එතකොට ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. හරි. එතකොට 8යි. එතකොට ලෙග් ස්පිනයි වනිදු හසරංගයි මහේස් තීක්ෂණයි. එතකොට කීයද? 8යි. එතකොට ඊළඟට මෙයාත් ඉන්නවා. කවුද මේ 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 චාමික කරුණාරත්න? චාමික කරුණාරත්න. කැප්ටන්. හරිද? ඉතින් මේ බැලන්ස් එක ක්‍රියේට් කරනකොට ධනංජය සිල්වා කුතන්ටද එන්නේ කියන එකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ධනංජය සිල්වාව කියන්නේ ආදේශ කරන්න වෙන්නේ උඩ තුන් දෙනාගෙන් කියන්නේ 3 4 5 ගෙන් එක්කෙනෙකුට. දැන් 3 බෑ. මොකද කුසල් මෙන්ඩිස් කීප් කරනවා. ඔව්. එතකොට චරිත් අසලංකව සහ බානුක රාජපක්ෂ ෆස්ට් ගේම් එකේ අයින් කරන්නේ නැහැ. මොකද පවර් හිටර්ස්ලා උනේ නැහැ. දැන් අපේ කණ්ඩායම දිහා බැලුවොත් කලින්දු මහත් එකඟ වෙයි ක්‍රිකට් හොඳට බලන කෙනෙක් හැටියට ක්‍රිකට් ගැන හොඳ අවධානයක් තියෙන කෙනෙක් හැටියට අවබෝධයක් තියෙන කෙනෙක් හැටියට අපිට තියෙන ලොකුම ප්‍රොබ්ලම් එක මහ පවර් හීටර්ස්ලානේ අපිට පවර් හීටර්ස්ලා නැහැ නැත්තේ නැහැ ඉන්නවා නමුත් අර ඒ කන්සිස්ටන්ට් නෑ අර දැන් ගොඩක් අන්තිම ඕවර්ස් පහේ වෙන අර හැමතිස්සෙම වදින්නේ නැහැ කියලා. තිසර පෙරරගේ රෝල් එක කරන්න තාම අපිට කෙනෙක් නැහැ. ඒ රෝල් එක කරන්න. අන්න උතන තමයි මම දකින්නේ මහා කිව්වා ෆාස්ට් බෝලර්ස් ලාගේ ප්‍රශ්නේ 100% agree. එතන සහ මම දකින්නේ පවර් හිටර්ස්. පවර් හිටර්ස් ලා ඒකේ හින්දා තමයි දසුන් ශානක වනිදු හසරංග සහ චාමික කරුණරත්න කියන ක්‍රීඩකයෝ තුන්දෙනා අන්තිම වැදගත් වෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි